පරදි මම නම් දකින ඔබගේ සහල් බව මේ වේදිකාවේ නමුත් යම්කිසි අපහසුතාවයක් තිබුණා දේ ගීතය ගායනා කිරීමට. ඇත්තටම පෙර වතාවට වැඩි මම සතියක පමණ කාලයක් අසනීපවත්ින් හිටියේ. ඉතින් ඒක තාමත් ගොඩක්ම සුවතරපත් වෙලා නැහැ. නමුත් මම ප්‍රැක්ටිස් කරා අද පොඩ්ඩක් අපහසුතාවය වෙන්නේ නැති. එන්දික ඔබමලේ මහත්මිය? ඔව් උග්‍රේ යම්කිසි අපහසුතාවයක් තියෙන බව ගීතේ සමහර කොටස් වලදී දැනුණා. නමුත් ඔබ වෙනදා වගේම ප්‍රාසංගිකව ගීතය ගායනා කළා. ඔබ ඔබට ඔබගේ හැකියාව පෙන්වන්න පුළුවන් විදිහේ ගීතයක් තෝරාගෙන තියෙනවා. ඔබට සුබ පතනවා ඊළඟ ගීතයත් හොඳින් ගායනා කරන්න. රොනල් සේකර මහත්මිය දැන් තරඟය තිබුණු වෙන නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන මේ කාලය තුලදී. ඊට අමතරව ප්‍රාසංගිකත්වයේ සානිත් ගායන කුසලතාවය අපි දැක්කා. ඉදිරිට යන සුපතන. ජනනාතරගකට මහත්මය. ඔව් මංජුල කියන්නේ ඉතින් ඉතාම අධ්‍යක්ෂින් බහුල තරංකරුවෙක්. ඔබගේ මේ ගීතයත් ඔබ තෝරගෙන තියෙනවා ඔබට ගායනා කරන්න හැකි පරිදි මට පොඩි එකක් දැනුණා. පොඩ්ඩක් පිච් එක පොඩ්ඩක් හයි වැඩි වගේ ඔබට මේ අසනීප තත්ත්වයක් උඩ පොඩ්ඩක් ඔබ මේස ඔබට පත් වෙලා තමයි මේ ගායනා කරේ බවත් තමයි මට නම් දැනුනේ. හැබැයි ඔබගේ ප්‍රසංගික පැත්තෙන් අඩුවක් අපි දැක්කේ නැහැ. හදසිම් සුපර්ණ ඉදිරියට යන්න කියලා. ඉන්ද්‍රාණි බෝගර මහත්මිය අනිත් වටවල දැකලා තියෙනවා මේ මංජුල ගීත ගායනා කරනවා. ඉතින් අදත් ඔහු අසනීපය නොතිබුණා නම් මීට වඩා ගොඩක් හොඳින් ගීත ගයාවි. නමුත් ඉතින් ඔහු උපරිම දක්ෂතා පෙන්නුවා මේ වෙලාවෙත්. ඉතින් මං හිතනවා ඉදිරියේදී ම ඔහු දකින්න මේ වේදිකාවෙම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබට සුපතනවා.